අයිබෝවන්, මම ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට සුවැති දරුවෝ. අපි එකතු වෙලා අදත් ගිය සුමාන දෙකේ කතා කරපු ගෙඩි ගැට සහ ලපවල දිගුවක්සේ බෙල්ලේ සහ මුහුණේ ඒ වගේ හැදෙන්න පුළුවන් ගෙඩි සහ ගැට ගැන කතා කරමු. පහසුවතාවකම කැමති මේක කොටස් කීපයකට වර්ගීකරණය කරගන්න. මුහුණේ සහ බෙල්ලේ මධ්‍ය රේඛාව තුල තියෙන ගෙඩි සහ ගැට, ඒ වගේම මධ්‍ය රේඛාවෙන් පරිබාහිරව තියෙන ගෙඩි සහ ගැට ගැන කතා කරන්න. ගෙඩිත් අපි බෙදමු දියර වර්ග වලින් පිරීලා ආවරණයක් තියෙන කැප්සියුල්ලයක් තියෙන ගෙඩි අපි කියන සිස්ට් කියලා. දෙවනුව අපි කතා කරමු සෛල වලින්ම සම්පූර්ණයෙන්ම හැදිලා තියෙන ඝනකම් සොලිඩ් ගෙඩි ගැන. තෙවනුව කතා කරමු රුධිර වාහිනිය වල තියෙන සංකූලතා සහ ස්නායු වල සංකූලතා. අවසාන වශයෙන් අපි කතා කරමු කෙලහදන කේට ග්‍රන්ථින් අපි ඒව ගැන සාකච්ඡා කරමු. දැන් මම කවුද කියලා ඔයගොල්ලෝ කල්පනා කරන්න ඇති. මම ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක්. මගේ නම කස්තුරි. හැමදාම වගේ අපි පොඩි මූලික අවබෝධයක් ලබා ගත්තොත් මුහුණ සහ බෙල්ල කලල අවස්ථාවේ ඉඳලා හැදෙන අපිට ලේසියෙන්ම ඊළඟට කතා කරන ගෙඩි ගැට ගැන අදහසක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කලලය හැදෙන්න පටන් අරන් පළවෙනි සුමාන 3-4 වෙනකොටත් කලලය තියෙන්නේ නිකන් ප්ලේට් එකක් වගේ, තනි තැටියක් වගේ තියෙන්නේ. ඉතින් මුහුණ සහ බෙල්ල හැදෙන්න ඇඟිලි වගේ නෙරුම් එනවා ඒ ප්ලේට් එකේ දෙපැත්තේ. ඒ ඇඟිලි වගේ නෙරුම් ඇවිල්ලා රෝල් වෙලා ඉස්සරහට ගිහිල්ලා මධ්‍ය රේඛාවේදී මේ ඇඟිලි ටික සම්බන්ධ වෙනවා. ඊට අමතරව ඒ ඇඟිලි වගේ නෙරුම් එකිනෙකට සම්බන්ධ වෙනවා. එතකොට මේ එකට සම්බන්ධලා තමයි අපේ මුහුණ සහ බෙල්ල හැදිලා තියෙන්නේ. ඉතින් අපි මේ ඇඟිලි සහිත නෙරුම් වලට එක එක නම් දීලා තියෙනවා. මුහුණ හැදෙන්න ඇඟිලි වගේ නෙරීම් තුනක් පාවිච්චි වෙනවා. නළලට එකයි, උඩ හනුවට එකයි, යට හනුවට එකයි කියලා. ඊට අමතරව බෙල්ල හැදෙන්න ඒ වගේ නෙරීම් පාවිච්චි වෙනවා. ඒවට අපි කියනවා ෆැරින්ජියල් පවුච් කියලා. දැන් අපි මෙන්න මේ මූලික අවබෝධයත් එක්ක හිමීට සාකච්ඡා කරන්න ගමු මොනවද තියෙන ගෙඩි සහ ගැට කියලා. දැන් අපි කතා කරපු විදිහට මධ්‍ය ලක්ෂයේ අපිට දකින්න හම්බෙන දියර සහිත ගෙඩිවලට පළවෙනියෙන් අපිට කතා කරන්න වෙන්නේ අපි කලින් ගිසුමනේ කතා කරපු ඩර්මොයිඩ් සිස්ට් ගැන. ඒවා අයින් කරන්න ඕන, මොකද ඒවයි තියෙන අපද්‍රව්‍යයින්ද පැසවන්න පුළුවන් ඕන වෙලාවක. ඊට අමතරව තවත් දියර සහිත ගෙඩියක් පහළ වෙනවා රැනියුලා කියලා. දිවට යට නිකට ආශ්‍රිතව අපේ කේට ග්‍රන්ථි වලින් එකක් තමයි දිව යට පිහිටන සබ්ලිංගුවල් සැලයිවරි ග්ලෑන්ඩ් කියන ග්‍රන්ථි. මේකෙන් නිපදවන කේටය කලාතුරකින් එළියට කාන්දු වෙලා ගෙඩියක්සේ එකතු වෙන්න පුළුවන්. ඒක තමයි මේ රැනියුලා කියන්නේ. මේ රැනියුලාගේ ප්‍රශ්නේ තියෙන්නේ මේක සමහරක් වෙලාවට පැසවල එකපාරටම ලොකු වෙලා හුස්ම ගන්න අපහසුතාව එන්න පුළුවන්. හැබැයි මේක අපි අයින් කරනනම් විශේෂිත ඔපරේෂන් එකකින් අයින් කරන්න ඕන. දැන් තව පල්ලෙහාට එනකොට තවත් මිඩ් ලයින් එකේ හම්බෙනවා ගෙඩියක් තයිරෝග්ලොසල් සිස්ට් කියලා. තයිරොයිඩ් ග්‍රන්ථිය බිහි වෙනකොට මුලින්ම පටන් ගන්නේ දිවයට. දිවයට තියෙනවා දිවේ පිටිපස්සට වෙන්න ෆොරමන් සීකම් කියලා පොඩි ස්ථානයක්. එතනින් පටන් ගන්න තයිරොයිඩ් ග්‍රන්ථියේ මූලික අවස්ථාව හිමීට දිව යටින් පල්ලෙහාට ඇවිල්ලා දිවේ මස්ගොබ හරහා ඇවිල්ලා කියලා දිවේ මස්ගොබ දරා සිටින අස්තිය, ඒ අස්තියටත් සම්බන්ධලා මේ මූලික අවස්ථාවේ හිමීට නලයක් වගේ පල්ලෙහාට ඇවිල්ලා තයිරොයිඩ් කාටිලේජ් එකට සම්බන්ධලා තමයි තයිරොයිඩ් ග්‍රන්ථිය හැදෙන්නේ. දැන් මේ ආපු පාර සාමාන්‍යයෙන් ෂය වෙලා යනවා, අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒත් කලාතුරකින් මේ ආපු පාර ටියුබ් බෑග් වගේ ඇතුලේ ශ්ලේෂ්මල එකතු වෙලා ගෙඩියක් හැදෙන්න පුළුවන්. මේ ගෙඩිය විශේෂත්වය මේක අර හයොයිඩ් බෝන් එකට ඇලිලා තියෙන්නේ. ඒක නිසා මේ ගෙඩිය දිවේ චලනයත් එක්ක අර හයොයිඩ් බෝන් එක හෙලවෙන හින්දා මේ ගෙඩියත් හෙලනවා. විශේෂයෙන් බලන්න පුළුවන් දිවේලට දානකොට මෙන්න මේ ගෙඩිය උඩ යනවා පල්ලෙ යනවා. එතන මේ තයිරෝග්ලොසල් සිස්ට් එකක් දැක්කොත් ඒක අයින් කරන්න නම් මොකද ඒක අනිවාර්යයෙන්ම දවසක පැසවන්න පුළුවන්. ඉතාම කලාතුරකින් පිළිකාවක් වෙන්න පුළුවන්. දැන් අපි බලමු මධ්‍ය රේඛාවෙන් පරිබාහිරව තියෙන සිස්ට් මොනවද කියලා. ඒකටත් වැඩිම සුලභ භාවයක් එන්නේ ඩර්මොයිඩ් සිස්ට්. දැන් ඔයගොල්ලෝ බලන්න ඇති සාමාන්‍යයෙන් කන්ජෙන්ටල් ඩර්මොයිඩ් එන්නේ මධ්‍ය රේඛාවෙන් කොහොමද මධ්‍ය රේඛාවෙන් පරිබාහිරව ආවි කියලා. ඔන්න එතකොට ඔයගොල්ලෝ මතක් කරගන්න වෙනවා මූණ හැදිච්ච ඒ අර මම මුලින්ම සඳහන් කරපු පටල දෙක එකට සම්බන්ධ වෙන්නේ ඇහැට උඩින් ඇස්බම රේඛාව. ඒතර ඇස්බම රේඛාව දිගේම
පොඩි ෆියෂන් ලයින් එකක් තියෙනවා. අන්න ඕකේ පුළුවන් කන්ජෙන්ටල් ඩර්මොයිඩ් පහළ වෙන්න. එතකොට ඇහි ඇතුල් පැත්තට වෙන්න එන ඩර්මොයිඩ් සිස්ටකට අපි කියනවා ඉන්ටර්නල් ඇංගුලර් ඩර්මොයිඩ් කියලා. ඇහි පිටදාරේට එන එකට කියනවා අපි එක්ස්ටර්නල් ඇංගුලර් ඩර්මොයිඩ් කියලා. මේ ලයින් එක දිගටම යනවා කන පිටිපස්සට. එතකොට එතන තියෙන ඩර්මොයිඩ්ට අපි කියනවා පොස්ටීරියර් ඔරිකල් ඩර්මොයිඩ් කියලා. තවත් සිස්ට් වර්ගයක් තමයි ප්‍රී ඔරිකියුලර් සයිනස් එකයි එක ග්ලෑන්ඩ් එකයි. දැන් ප්‍රී ඔරිකියුලර් කියන්නේ කන ඉස්සරහා තියෙනවයි කියන එක. මේ ග්‍රන්ථිය කන් පෙත්තයි බාහිර කර්ණ නාලයයි හැදෙන්න කරන උත්සාහයේදී සමහරක් කාලවලට පොඩි පොඩි සංකූලතා ඇවිල්ලා ග්‍රන්ථියක් නලයක් සහ ඒ ආශ්‍රිතව මේ සිදුරක් පිහිටන්න පුළුවන්. දැන් සාමාන්‍ය මේ ප්‍රී ඔරිකියුලර් සයිනස් එක පිහිටනවා නම් දෙපැත්තෙම තියෙනවා. ඒ වගේම තවත් ඇඟේ අනිත් සංකූලතා එක්ක සම්බන්ධයක් තියෙන පුළුවන්. මේ ප්‍රී ඔරිකියුලර් සයිනස් එක අපි දැක්කොත් එහෙම අපි අම්මලා තාත්තලාට කියනවා මේකෙන් හැරවෙනවා, ජරාවක් එනවා. බබාව පිරිසිදු කරනකොට පොඩ්ඩක් මද රස්නේ වතුරෙන් මේ ග්‍රන්ථිය තියෙන තැන පොඩ්ඩක් සියුම්ව මසාජ් කරලා ඒ අපද්‍රව්‍ය එළියට ගන්න උත්සාහ කරන්න. ඒ අපද්‍රව්‍ය හිරුණොත් එහෙම නැතුව ඔක පැසවන්න පුළුවන්. ඒක නිසා ග්‍රන්ථිය අයින් කරන්න ඕන. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ තවත් සුවිශේෂී ගෙඩි වර්ගයක්. අපිවට කියන්නේ බ්‍රැන්කියල් සිස්ට් කියලා. මේ බ්‍රැන්කියල් සිස්ට් හැදෙන්නේ අර බෙල්ල හැදෙන්න පාවිච්චි වෙච්ච ෆැරින්ජියල් පවුච් කිනේකට සම්බන්ධ වෙන තැන්වල තියෙන පුළුවන් පොඩි පොඩි හිදැස්. මේ හිදැස් වලින් ඉතුරු වෙච්ච පටක නලයක් වගේ ඒ උගුරයි අනිත් පැත්තෙන් බෙල්ලේ හැමයි අතර පිහිටන්න පුළුවන්. අපි කියන අතර බ්‍රැන්කියල් ෆිස්ටියුලා කියලා. ඊට අමතරව ගුරෙන් පටන් අරන් ඉවර වෙන ගෙඩියක් වගේ තියෙන පුළුවන්. ඒතර අපි කියනවා බ්‍රැන්කියල් සිස්ට් කියලා. සමහරක් විට හැමෙන් පටන් ගන්න නලයක් උගුරට සම්බන්ධ නොවි අතරමඟදී සම්බන්ධ වෙනවා. ඒතකොට ඒක හැදෙන ශ්‍රේෂ්ම ද්‍රව්‍ය හිමිට ශ්‍රාවය වෙන්න පුළුවන්. මේ බ්‍රැන්කියල් සිස්ට් ඒ හැදෙන ෆැරින්ජියල් පවුච් එක අනුව නම් කරලා තියෙනවා. දැන් පළවෙනි ෆැරින්ජියල් පවුච් එකෙන් හැදෙන්නේ පළමු බ්‍රැන්කියල් සිස්ට් එක. ඒක ගොඩක් වෙලාවට කනේ බාහිර නාලයට හෝ කන ඉස්සරහා සිදුරකට තමයි ඇරෙන්නේ. අපිට ගොඩාක් අපි සුලභව දකින්නේ දෙවනි ෆැරින්ජියල් පවුච් එකෙන් හැදෙන දෙවනි බ්‍රැන්කියල් සිස්ට් හෝ සයිනසස්. ඒක උගුරට සම්බන්ධයි ඇතුල් පැත්තෙන්. එළියේදී බෙල්ලේ තියෙන ප්‍රධාන මස්කොබය ස්ටර්නොක්ලේඩෝ මැස්ටොයිඩ් මසල් එකේ ඉස්සරහා ධාරි දිගේ එළිය සිදුර පිහිටන්න පුළුවන්. මේක විශේෂත්වය තමයි පොඩි කාලේ ළමයි කිරි බොනකොට උගුරට එන කිරි මේ නලයේ දිගේ එළියට එන්න පුළුවන්. බබා ටිකක් දැඩි වුණාම මේ නලය, එහෙම නැත්නම් අර සිස්ට් එක, එහෙම නැත්නම් සයිනස් එක අපි අයින් කරන්න ඕන. එතකොට තුන්වෙනි සහ හතරවෙනි බ්‍රැන්කියල් සිස්ට් බොහොම කලාතුරකින් දකින්න හම්බෙන්නේ. ඊට පස්සේ අපි කතා කරමු මධ්‍ය රේඛාව දිගේ තියෙන ඝන ගෙඩි මොනවද කියලා. ඉතින් අපිට ඉස්සෙල්ලම මතක් වෙන්නේ සුලභවම තියෙන වසාගෙඩි. වසාගෙඩි සාමාන්‍යයෙන් පොඩි ළමයින්ගේ අතට අහුවෙන්න තියෙනවා. හැබැයි ඊට අමතරව වසාගෙඩි ලොකු වෙන්න පුළුවන් අපි කියන රියැක්ටිව් නියුරෝන්ස් කියලා. රියැක්ටිව් කියන්නේ ඇත්තටම වසාගෙඩිත්තර කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ. වටපිටාවේ පටකයක් ආසාදෙන වෙනවා නම් එයත් ලොකු වෙනවා. හැබැයි සමහරක් වෙලාවට මේ වසාගෙඩි ඇත්තටම පැසවන්න පුළුවන් බැක්ටීරියා හෝ වෛරසින්ද. ඒතර අපි කියන ලිම්ෆ් ඇඩිනයිටිස් කියලා හැරව ගෙඩි බවට පත් වෙලා අපිට ඔපරේෂන් කළ හැරව අයින් කරන්න වෙන්නත් පුළුවන්. හතරවෙනි තත්ත්වය තමයි මේ වසාගෙඩි වල පිළිකා තත්ත්වයක් බිහි වෙන්න පුළුවන් ඉතා කලාතුරකින්. අපි ඒතර කියන ලිම්ෆෝමා කියලා. දැන් ලිම්ෆෝමා එකකයි සාමාන්‍ය ඉදිමිච්ච රියැක්ටිව් හරි විසබීජ ගිය වසාගෙඩිත් එකයි වෙනසක් තියෙනවා. වෙනස මෙහෙමයි. ලිම්ෆෝමා තත්ත්වයට පත් වුණාම හරියටම පැහැදිලිව අඳුන ගන්න පුළුවන් ලොකු ගෙඩි තියෙනවකුත් දැටි. ඒ වගේම වසාගෙඩි එක තැනක නෙවෙයි බෙල්ලේ කීප තැනක, එකිනෙකට සම්බන්ධ නැති කීප තැනක තියෙන පුළුවන්. මේවා සාමාන්‍යයෙන් රියැක්ටිව් හරි විසබීජ ගිය වසාගෙඩි වගේ රිදෙන්නෙත් නැහැ ඇල්ලුවම. ඉතින් මේවා සැකසහගත නම් අපිට ස්කෑන් පරීක්ෂණ කළා, FNAC කළා, ඒවා කෑලි අරගෙන පරීක්ෂා කළා සුදුසු ප්‍රතිකාරයට යොමු කරන්න පුළුවන්. අනිත් මධ්‍ය රේඛාවේ දකින්න හැමෙන ගෙඩිය තමයි තයිරොයිඩ් ග්‍රන්ථිය. දැන් තයිරොයිඩ් ග්‍රන්ථිය කොහොමද ගෙඩි එන්නේ? තයිරොයිඩ් ග්‍රන්ථිය ආසාත්මිකතාවයකට වෙන්න පුළුවන් මුළු ග්‍රන්ථියම ඉදිමිලා. අපි කියනවා තයිරොයිඩයිටිස් කියලා. ගොඩක් වෙලාවට මෙහෙම ආසාත්මිකතාවයට පත් වෙච්ච තයිරොයිඩ් ග්‍රන්ථිය ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් අඩු වෙලා, ඇඟේ තයිරොක්සින් හැදෙන එක අඩු වෙලා අපිට එළියෙන් තයිරොක්සින් දෙන්න වෙනවා. ගොඩක් වෙලාවට මේක තාවකාලිකයි, මාස දෙක තුන තිබිලා හරියනවා. අපේ වැඩි අවධානයේ තියෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය පොඩි පොඩි ගෙඩි යනවා. අපි කියන නොඩියුල්ස් කියලා. ඒ එන ගෙඩි ගොඩක් වෙලාවට අහිංසකයි, කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි සමහරක් වෙලාවට
ගෙඩියන්න පුළුවන්. ළමයින් ගැනන් ගොඩක් කොමන් අපි දකින්නේ පැපිලරි කාසිනෝමා කියන තත්ත්වය තමයි. එතන මොනවද මධ්‍ය ලක්ෂණ? පරිබාහිරව තියෙන සොලිඩ් නැත්නම් සෛල වලින් හැදිච්ච එක. මෙතනින් අපිට ඉස්සලම මතක් වෙන්නේ කන ඉස්සරහා තියෙන පුළුවන් අපි කියනවා ප්‍රී ඔරිකියුලර් ස්කින් ටැග්ස් කියලා. එතන මේ ස්කින් ටැග්ස් සාමාන්‍යයෙන් තියෙන එක පැත්තක දෙපැත්තම දකින්න පුළුවන් අවස්ථා තියෙනවා. මේවයි කාටිලේජ් කැල්ලක් තියෙන හින්දා බොහොම ශ්‍රිජුව තමයි පවතින්නේ. බබාසු වයසට ආවට පස්සේ අපි මේක අයින් කළා දානවා. තවත් අපි කියනවා ස්ටර්නොක්ලෙඩෝමැස්ටොයිඩ් ටියුම කියලා. මේ ඇත්තටම පිළිකාවක් නෙවෙයි. මේක අපි දකින්නේ ඉපදිලා සුමාන දෙක තුනක් ගියාට පස්සේ අර බෙල්ලේ තියෙන ශක්තිමත්ම මාංශ පේශිය තමයි ස්ටර්නොක්ලෙඩෝමැස්ටොයිඩ් කියන මාංශ පේශිය. මේ මාංශ පේශියේ ගෙඩියක් මතුවෙනවා. මේක ගොඩක් වෙලාවට මතුවෙන්නේ උප්පත්තිය බාධා අවහිරතාව වෙච්ච ළමයින්ගේ. මොනවාම බබාගේ බෙල්ලේ මස්කොබ ඇදිලා ඒ බෙල්ලේ මස්කොබ ඇතුළේ විශේෂම ස්ටර්නොක්ලෙඩෝමැස්ටොයිඩ් මාංශ පේශිය ඇතුළට ලේ ගලන්න පුළුවන් මාංශ පේශිය තුවාල වෙලා. ඒ ලේ කැටය තමයි ඔය ගෙඩියක් වගේ අපිට සුමාන දෙක තුනක් ගියාම මතුවෙන්නේ. මේක තව සුමාන තුන හතරක් යනකොට හිමින් නැතිලා යනවා. ප්‍රශ්නේ තියෙන්නේ ගෙඩිය නැති වෙන එක නෙවෙයි. අර මුලදි වෙච්ච මස්කොබෙට වෙච්ච හානිය හින්දා මස්කොබය එන්න 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 හිමිට ඇකිලෙනවා. ඇකිලිලා ඒ පැත්තේ ස්ටර්නොක්ලෙඩෝමැස්ටොයිඩ් එක කොට වෙනවා. දැන් මස්කොබේ කොටුනාම මොකද වෙන්නේ? කොටුනාම බෙල්ල හිමීට ඒ පැත්තට නැවිලා දැන් ඔයගොල්ලෝ දැකලා ඇති මෙන්න මෙහෙම ඉන්න මිනිස්සු. අපි මේකට කියන්නේ රයිනෙක් කියනවා, ටෝටිකෝඩිස් කියනවා. මේක ලොකු ප්‍රශ්නයක්. එකක් මේක කැතයි. ඊට අමතරව මේ මෙහෙම ඉන්නකොට ඇස් දෙක සමපාත වෙන්න දෙන්න පහුකාලික එයාගේ ඇස් දෙක වපර තත්තර පත් වෙන්න පුළුවන්. එයාගේ මූණේ ඒ පැත්තේ හැදෙන නතර වෙනවා. දැන් මේ ප්‍රශ්න ඔක්කොම සංකූලතා හින්දා ගෙඩියක් දැක්කොත් ඉතා ඉක්මනට අපිට අම්මල තාත්තලා දැනුවත් කරලා යවන්න වෙනවා බෞද්ධ චිකිත්සක තැනකට. බෞද්ධ චිකිත්සකයන්ට පුළුවන් අර මස්ගොබය කොට වෙන්න පටන් ගන්න ඉස්සෙල්ලා මස්ගොබය ඇදලා ඒ කොට වෙන එක පාලනය කරන්න. එහෙම කරගන්න බැරි වුණොත් හෝ පරක් වෙලා අපේ ළඟට ආවොත් අපිට සිද්ධ වෙනවා ඔපරේෂන් මාර්ගයෙන් ඒ ඇදවීම හදන්න. ඊළඟට අපි කතා කරමු රුධිර වාහිනී වල තියෙන ප්‍රශ්න. දැන් රුධිර වාහිනී අපි කතා කරන්නේ හිමෙන්ජියෝම. අනිත් එක තමයි තව සුවිශේෂී රුධිර වාහිනී ප්‍රශ්නයක් තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති අර කියමනක් තියෙනවා ගිරිය පුප්ප ගැන කෑ ගහනවායි කියලා. දැන් මේ වගේ එකක් වෙනවා අවුරුදු 4 5 ළමයි හයියෙන් කෑ ගහනකොට ඒගොල්ලොන්ගේ බෙල්ලේ මේ යටි හනුවට පොඩ්ඩක් ළඟින් මෙහිම ගෙඩියක් පිම්බිලෙනවා. ආපහු ඒගොල්ලෝ කෑ ගහන එක නැවැත්තුවම හිමිට ගෙඩිය ඇකිලෙනවා. දැන් මේක දැක්කම අම්මල දුවගෙන නම අපේ කොල්ලගේ ගලනාලයවත් පිම්බිලා පුපුරන්න හදනවාද කියලා. ඇත්තටම මේක වෙනින් තත්ත්වයක්. අපේ මොලේ සහ මුහුණේ ලොකු රුධිර ප්‍රමාණයක් එනව අවශ්‍යයි. ඒවා ආපහු හෘද වස්තුවට ගෙනියන්නේ ජුගුලර් වෙන් කියලා ශිරාවකින්. ඒක හරි තුනී බිත්තියක් තියෙන්නේ. ඉතින් මස්ගොබත් එච්චර වර්ධනය නොවන කාලෙක ළමයා හයියෙන් හුස්මල්ල කෑ ගහනකොට අර පපු කුහරේ ප්‍රෙෂර් එක වැඩි වෙලා පල්ලෙහාට බහින ලේ ටික එකපාරට බහින්න නැතුව පොඩ්ඩක් එකතු වෙනවා ඒ ජුගුල ශිරාවේ. ශිරාවේ එකතුලා මෙහෙම පිම්බෙනවා. පිම්බුනාම තමයි ඔය තත්ත්වය එන්නේ. ඔකට අපි කියන්නේ අපි ජුගුල එක්ටේසියා කියලා. ඔකෙ ඉතින් අම්මලාගේ බලකිරීමත් අපි ස්කෑන් කරන වෙලාවල් තියෙනවා. මොනවත් කරන්න ඕනේ නැහැ. ටික කාලෙකින් ඒක බබාගේ මස්කොප ශක්තිමත් වුණාම ඉබේම හරියනවා. රුධිර වාහිනිය ගැන කතා කරනකොට අපිට තව එකක් කතා කරන්න තියෙනවා. ඒක තමයි බෙල්ල පිහිටන වසා පද්ධතියේ තියෙන සංකූලතා. ඔයගොල්ලෝ මතක ඇති නේද සිස්ටික් හයිග්‍රෝමා කියලා එකක් ගැන අපි කතා කරේ. අන්නේ සිස්ටික් හයිග්‍රෝමා ගත්තොත් සාමාන්‍යයෙන් සිස්ටික් හයිග්‍රෝමා 60% විතරම එන්නේ බෙල්ල ආශ්‍රිතව. ඉතින් මේවා අපි එදා කතා කරා වගේ ලොකු ගෙඩි. ඒ ලොකු ගෙඩි සමහරක් වෙලාවට ඇතුළට ලේ ගලලා නැත්තම් විස බීජ ගිහිල්ලා ආසාදනය වෙලා එකපාරට ලොකු වෙලා බෙල්ලෙහිඳ හුස්ම ගන්න ප්‍රශ්න මතුවෙන්න පුළුවන් හින්දා ගොඩක් වෙලාවට අපි ඒවා ගලවලා අයින් කරනවා. ඊට පස්සේ අපි කතා කරමු ඔයගොල්ලෝ මතකනේ අර ස්නායු වල තියෙන නියුරෝම ඒ වෙන්න පුළුවන් නියුරෝ ෆයිබ්‍රොමැටෝසිස්. මතකනේ අපි කතා කරේ ටයිප් 1 ටයිප් 2 කියලා. ඒතරේ ටයිප් 1 එකේ සමහරක් නියුරෝ ෆයිබ්‍රෝමා එන්න පුළුවන් බෙල්ලේ. මට අවසාන කරන්න මේ සාකච්ඡාව තව සුවිශේෂී ගෙඩි වර්ගයක් තියෙනවා මුඛ කුහරය ආශ්‍රිතව. ඒව තමයි කේට ග්‍රන්ථි. කේට ග්‍රන්ථින් එක පැත්තට තුන ගානේ පැරොටිඩ් තියෙන කන ඉස්සරහා, සබ්මැන්ඩිබියුල තියෙන්නේ යටි හනුව ආශ්‍රිතව, සබ්ලිංගුවල තියෙන්නේ දිවට යට. හැබැයි මේ කේට ග්‍රන්ථින් ආසාදනය වෙන්න පුළුවන්. මේ කේට ග්‍රන්ථින් එකකට වැඩි ප්‍රමාණයක් මුළු සම්පූර්ණ ග්‍රන්ථියම ආසාදනය ඉදිමිලා එනවනම්
ගොඩක් කලාවට ඒක ඇඟෙන්ම එන ආසාත්මිකතාවයක් අපි කියන ඔටෝ ඉමියුන් ඩිසීස් කියලා සෝජන්ස් කියලා සින්ඩ්‍රෝම් එකක් තියෙනවා. ඉතින් මෙහෙම එන කේටග්‍රන්තීන් එක පැත්තක් ඊට පස්සේ අනිත් පැත්ත එහෙම විටින් විට විටින් විට ආසාදනය වෙලා බබා ටිකක් වයසට යනකොට හිමීට ඒ ප්‍රමාණය අඩු වෙලා හොඳ වෙලා යනවා. හැබැයි අපි වැඩි කලබල වෙන්නේ එක පැත්තක එක කේටග්‍රන්තියක් විතරක් ඉදිමෙනවා නම් ගොඩක් වෙලාවට ඒක වෙන්නේ ආසාදනය හින්දා. ඒ ගොඩක් වෙලාවට ආසාදනය වෙන කාරණේ තමයි කේටග්‍රන්තියේ ශ්‍රාවය එළියට ගලන නලය අවහිර වෙලා. දැන් ඔක හරි සුලභව අපි දකිනවා සබ්බැන්ඩිබියුල, ඒ කියන්නේ අර යටිහනුව ආශ්‍රිතව තියෙන ග්‍රන්තියකේ දිග නලයේ ගල්හිර වෙන්න පුළුවන්. නලයේ ගල්හිර වුණොත් නම් අපිට සුළු සැත්කමකින් ගලා අයින් කරන්න පුළුවන්. හැබැයි කේටග්‍රන්තිය ඇතුලේ හිරුණොත් එම අපිට ගොඩක් වෙලාවට කේටග්‍රන්තියම අයින් කරන්න වෙනවා ළමයිගේ තියෙන අපහසුතාවය සලකලා බලලා. හරි, දැන් අද අපි සාකච්ඡා කරා මධ්‍ය රේඛාව දිගේ පවතින ගැට ගැන, සිස්ට් සහ සොලිඩ් වෙන වෙනම සාකච්ඡා කරා. ඒ වගේ මධ්‍ය රේඛාවෙන් පරිබාහිරව තියෙන සිස්ට්, ඩර්මොයිඩ් සිස්ට්, බ්‍රැන්කියල් සිස්ට් කතා කරා. අපි රුධිර වාහිනී වල තියෙන විශේෂ රෝග සාකච්ඡා කරා, ස්නායු ගැන කතා කරා, කේටග්‍රන්ථි වලින් අපේ සාකච්ඡාව ඉවර කරා. ඔයගොල්ලෝ subscribe කරන්න, මගේ channel එකට subscribe කරලා නැත්තම් මේක share කරන්න, යාළුවෝ අතරේ දැනුම බෙදා හරින්න. ඊළඟ දවසේ තවත් episode එකකින් හම්බෙමු. ඔයගොල්ලෝ කොට්ටම සුබ දවසක්.